හෙට දිනේ උදෑසන නාමල් රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් අපේ පොහොට්ටුව අපබඳින්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම 15 වෙනිදා nomination බාර දීලා මැතිවරණ සටන අපි ආරම්භ කරන්න තීරණය කරලා තියෙනවා. මේ මාසේ 21 වෙනිදා අනුරාධපුරයෙන් අපේ පළවෙනි රැළිය තියලා එතන ඉඳන් අපේ දේශපාලන කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා රටේ ජනතාව ඉන්නේ අපිත් එක්ක. කෝටි ගණන් ඡන්ද ගන්න බලාපොරොත්තු වෙනයි. කෝටි ගණන් ඡන්ද ගත්ත වැඩයි මේ රටට කරපු දෙයි. මේ රට පාලනය කරලා අන්තිම ඉතුරු වෙන දෙයි අපි දැක්කා. ඔය පක්ෂ දැන් කැඩුනම් පොඩි කෑල්ලක් ඉතුරුනාම එයාය කියන දේවල් තියෙනවා. ඉතින් අපි ඒක ගණන් ගන්න හොඳ නැහැ. මේ පාර්ලිමේන්තුව තුල වැඩිතර බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහය තියෙන එකම ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මව්පියම වෙනුවෙන් කටයුතු කරන්න අපේ වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි පොහොට්ටුවේ බහුතරය පාර්ලිමේන්තුවේ වේවා පළාත් සභාවේ වේවා මේ පළාත් පාලනේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරන්නේ මේ රට මේ ආර්ථික අර්බුදයෙන් මිනිස්සු පීඩාවට පත් වෙච්ච එකෙන් ගොඩ දාපු නිසා. මහින්ද මහත්තයා රට දින්නේ ඉඳ එතුමාට ආදරය කරාට එහෙමයි කියලා ඒගොල්ලන්ගේ පවුලේ හැමෝටම මිනිස්සු ආදරය කරන්නේ නැහැ. මිනිස්සු එහෙම සලකන්න උවමනාවකුත් නැහැ. නාමල් රාජපක්ෂ මැතිතුමා හදිසියේ ඉදිරිපත් වුණේ. ඉතින් එතුමාට අපි සුබපතනවා. කෙසේ වෙතත් අපි සහය ප්‍රතිපත්තිමය හේතු මත රනිල් වික්‍රමසිංහ මැතිතුමාටයි ලබලා දෙන්නේ. එතුමා අඩිතාලම දාලා තියෙන මේ වැඩසටහන් තව අවුරුදු පහක් තුල ක්‍රියාත්මක කිරීම සඳහා තීන්දුව කළා තියෙනවා. මොන අපේක්ෂකව ඉදිරිපත් වුණත් අපේ තීන්දුවේ වෙනසක් නැහැ. දැන් මේ රටේ ඇදලා තියෙන ප්‍රශ්නේ බය වෙන්න ඕනේ නැද්ද? මේ ප්‍රශ්නෙට උත්තරයක් නැද්ද? ඒ උත්තරේ ස්ථිර සැප්තැම්බර් 21 න් පස්සේ හම්බ වෙනවා. ගොඩක් සේවයක් කරා ගොඩබේ. ලොකු දවක් කරා මේ තත්ත්වෙට දුකත් හිතෙනවා. අපේ ප්‍රතිපත්ති මානව සම්පත් වල වර්ධනයට තියෙන බාධා ඉවත් කිරීම, ඒ මානව සම්පත්යේ රටේ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කිරීම සහ ඒ සම්බන්ධ වෙන කෙනාගේ සාධාරණ පංගුව ඔහුට ලැබීම. අපි මෙතිවර ඉතිහාස දිහා බලන විට අපි හැමෝම දකිනවා හැම සැරේම JVP පක්ෂයට ජනතා රැස්වුවත් එයාට කවදාවත් ඡන්දය ලබා දෙන්නේ නැහැ. සමහර විට එයාගේ ඒ කතිකත්වය නිසාලු යම් ආකර්ෂණ උඩ ජනතාව එයාට හැමකම් දුන්නාට එයාට ඡන්ද වෙටෙන්නේ නැහැ. අපිට මේ මෙතිවරණයේ කිසිම පක්ෂයක් අපිට අභියෝගයක් නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක හොඳ ටීම් එකක් ඉන්නවා. සර් අනුර කුමාර දිසානායක මහත්තය බැලුවොත් එහෙම එතුමාට කණ්ඩායමකුත් නැහැ, එතුමාටත් බෑ. මොකෙක්වත් එයා ගාව ඉන්නේ නැහැ. එයා ගාව ඉන්නවා ගෙවල් ගිනි තියන්නේ දක්ෂ කට්ටිය ඉන්නවා. එයා ගාව ඉන්න ට්‍රාන්ස්ෆෝමර් පුච්චන්නේ දක්ෂ කට්ටිය. අඩු ගානේ ඇමතිකමත් අවුරුදු එකමාරෙන් කරලා පැනලා දුවපු එකාට රටක් කරන්න පුළුවන්ද? 18 වංගුවේ ඉස්සර හොඳ ඩ්‍රයිවර්ලාට තමයි එලවන්න දුන්නේ. නුපුරුදු රියදුරෙකුට දුන්නා බස් එක 2019 පෙරලා ගත්ත මග. සජිත් ප්‍රේමදාස නම් ඉඳලා ඉඳලා බස් එක එලවනවා. එනවා සජිත් ප්‍රේමදාසගේ නෝනා නම් කියනවා එයාට ජීර් දාන්න බෑ කියලා. නුපුරුදු මිනිස්සුන්ට දෙන්න එපා බස් එක එලවන්න. ජනාධිපති වන්නේට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් දිහා බැලුවොත් සිවිල් දෙනාම කතිකයන් හැටියට කතා කරනවා. අපි මේක කරනවා අරක කරනවා කියනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා මොකද එතුමා කළා තියෙන්නේ කියලා. මේ රටට කොහොමද මේ රටේ ආර්ථික ශක්තිමත් කරලා ගත්තේ කියලා, බංකොලොත් භාවයෙන් කොහොමද නිදහස් කරගත්තේ කියන එක. ඒකට අනිවාර්යයෙන්ම රටේ ජනතාව පක්ෂපාතව බලන්නේ නැතුව එතුමාට ඡන්දයක් දෙනවා.